සෑසිරි මාතාවේ රැය හතර පමණය. ඔහු ගියේ කොහෙදයි කිසිවෙකු දැනුන්නේ නැත. සියාබව දැන දැනත් සබු වහා කතා කරන්න ගියේ නැත. දෑසිරි මාතා මහරය වනතුරු බැල්කනියේ පුටුවක් තබාගෙන ඔහේ කල්පනා කළේ. ඔහු උන්නේ පුදුමාකාර ලෙස කලකිරියේ. දේපොල් නිසා කෙදිනක හෝ මේතරම් ප්‍රශ්නයක් වන බව ඔහු සිතුවේ නැත. සියා තනියම බ්‍රැන්ඩි බෝතලේ තබාගෙන කල්පනා කරද්දී සබුට බලා ඉන්නට බැරි විය. ඇය ස්ටීමරෙත් දමාගෙන බැල්කනියට ආවේ සෙමින් සෙමිනි. මැනික සියාගේ කටහඬේ මහා අමුත්තක් ඇත ඇයට සිතුණි. එළිය සීතලයි ඇතුළට එන්න සියා. කෙල්ල කිවේ බිඳුන හඬෙනි. පපුවේ ගින්දර තියද්දි මේ සීතල සනීපයි මැනික එන්න. සපුට දයසිරි මාතාගේ වචන ඇසෙද්දි මහා දුකක් දැනුනේ. ඔහු දුකින්ද ඇයට සිතුණි. එක අතකට නැන්දලා කරන වැරදි වලට සියා පලි නැත. මැනික සුදුසී මේක මහා නරක කාලයක් මැනික. ඇයි සීයේ හිතේ කිසි නිදහසක් නැහැ මැනික. සපු කිසිව නොකිය සියයට ලං වී උන්නාය. ආත්මාර්ථකාමී එක්කෙනෙක් දෙන්නේ නිසා කී දෙනෙකුට ගින්දරද සීයා මැනික. ඒගොල්ලෝ ෆාම් එක ඉල්ලනවා නේද? ඔහු තැවි තැවි ඉන්නේ නිසා බව දැන් සපු දනී. දෙනවද සීයේ? සපු ඇසු ඇතුළාන්තේම දැවී කිනියද්දී මං හරියට අසරණ වෙලා මැනික. මට තේරෙනවා සීයේ, ජීවිතය කියන්නේ මේකද මැනික? මේකද මට තියෙන සැනසීම? සපුගේ දිනෙත්තලින් කඳුළු බේරී වැටුනි. සීයේ මං ඉන්නේ හරි හිතේ අමාරුයි මැනික. එයාලා ඉල්ලනවා නම් එයාලට මේව දෙන්නම වෙනව නේද? මං අද වාගේ තාත්තාවත් පොලිසියට ගිහින් හම්බ වුණා. තාත්තාව තාත්තා සීයා ගියාම කියන්නට ඇත්තේ මොනවද? එයාත් කියනවා මේව දිල්ලාරට දෙන්නලු. සපුගේ අටේ පොතලිය සිට සීතල වීගෙන ගියේ. අම්මා කියන්නේ ඇත්තය. නැන්දර තාත්තාව අල්ලේ නැටවි හැක. අම්මා මේවට කතා කරන්න බය ඇයිද සපුට තීරණේ දැන්නේ? අම්මා පව්. සපුටි බේටම කියවිනේ. වාගේ අම්මා මැනික මගේ දුවලට වඩා ගොඩාක් හොඳයි. මං ඒක එදත් කිව්වා. අතත් කියනවා. එහෙනම් ෆාම් එක දිල්ලාරට දෙනවද සී? පොඩි නැන්දර තයාගේ කොටස සල්ලි වලින් ඕනලු. සියාද කොහෙද ගියේ? ලොයව හම්බෙන්න. මට හිතෙනවා මැනික මම ඉක්මනට මැරෙයි කියලා. ඊට කලින් සබෝට ඇඬුනේ. මොනවද මේ සියා කියන්නේ? ඇයි එහෙම කතා කියන්නේ? දීපල ඔක්කොම යාලට දෙන්න. මං ඔයාව බලා ගන්නවා. මට කොහොමවත් මොනවත් එපා. මගේ මල්ලිටත් එපා. මේ ඔක්කොටම වඩා මට ඔයාව වටිනවා. සබු කිය අඬමිනි. දයසිරි මාතා ඇගේ හිස අත ගෑවි. ඔහුගේ දැස තෙත් යද්දී කොහොම ලබන මාසේ මම මේ දීපොල ලියනවා. මං හිතන් උන්නේ මේ ෆාම් හවුස් එකයි ෆාම් එකයි. එපාසි මට එපා. සබු එකලාම කීවාය. මම මේ ඉන්නෙත් නෑ. එක්කෙනෙක් හැමදේම අවුල් කළා මැනික. සබු සෑහෙන වෙලාවක් යනතුරු කතා කළේ නැත. ඇයට දැන් දසතින් මැවෙන්නේ ඔහුය. සීයේ මැනික ෆාම් එක දිල්ලාරට ලියනවා නම් කියන්න පුතේ. අරම දෝ කිඳින එක තේරුමක් නෑ නේද? කවුද පුතේ? සාගර. සපුට ඔහුගේ නම කියවුණු ප්‍රථම අවස්ථාව මේ. ඒ කියද්දී තැගේ පපුව දෑවේ. මං කොහොමද පුතේ කොල්ලට? මට තේරෙන්නේ නෑ සීයේ. මොනා කළත් මංගාව කොල්ලව තියාගන්නවා. සපුට කිසිවක් හිතාගත නොහැක. නැගතර කිරිදෝල දෙයෝ නාවල ෆාම් පටන් ගන්න හිටියේ. ඇයටී බේටම කියවිනේ. දයසිරි මාතා අසරණව කෙල්ල දෙස බලා උන්නේ. මැනික සීයේ කොල්ලට මේව මොනවත් කියන්න එපා. කොහොම කියන්නද සීයේ? සපු ඇසේ පපුව දැවීගෙන යද්දී සාගර නුවරිලි ටවමටාවේ පාන්දරමය. අද කරන්නට වැඩ ගොඩක් ඇත. ඕ සරල ඩෙනින් කලිසමකුත්
టీషర్ట్కి పాంద్రం అన్నట చూద్దానా ఓయ్. కన్నవ తిన్నేద్ద మళ్ళీ బ్యాక్కి ఏం వెడ ప్రమాద కరన్న బే. ఓ కోపి కోపి అతర గణమి కీవే కీన్ ఇక్మంట ఎనవనేద దాయ దులాయద్ద ఎనవాకి కొయ్య గియత్ పరిస్సమే మళ్ళీ అయ్యాకి ఏమి కీవే ఎస్స కీవే ఇదే ఒకటి కియన్నీ కెసేద అనే మాత్యో ఏమనీతి ఒయా గ్యామ్ మెతన అపి కొహమద దాన్ని వాట అసనీపియక్ ఉను సాగర అసర్నో సినాసుని అక్కే మంగ అహన్నేటి ఏయ్ మల్లి ఈయరే ఇతి నేపి మిస్కి మూణ హరి అముతుయి వినదా వగే నే లగిన్ ఇన్న అయిట ఇవే ఏత మేత్ పొడి పొడి కరదర నెతువమత్ నెమేని మల్లి ఏ కీవే అక్కే යන්න ගිය ගමන යන්නකෝ අපි පස්සේ මේවා කතා කරමු ඔව් එළියට බැස්සේ හිතේ බරනේ අද නිවාඩු දවස නිසා පතනේ පාරේ වාහනයක්වත් නැත තුනි පොදේ මැදින් සාගර පතනේ හරහා වැටුණු පාරේ ගියේ ඉක්මන් ගමනෙනි පතනේ පාරේ හොයන මග ඉදිරිට ආ වෑන්රියක් එකව රෝහසල් නතර විය ඉන් බැස පිරිමි දෙන්නේ කිද්දි සාගරට අමුත්තක් දැන්නේ ඕන් එන්නේ තමා කරා බව සාගර තේරුම් ගත්තේ ඒ ඔය ඇසේ උගුරෙන් මෙනි තමයි ඉදිරියේ ඉන්නේ කුලී මෙරියම් බව හඳුනා ගන්නට සාගරට වැඩි වෙලාවක් ගියේ නැත අතේ කරය සුදු යකඩ චින් උතාගෙන උන් ඔවුන්ගේ මුහුණ වලින් ආවේ රස්ති අදුකාර චණ්ඩින්ගේ පාටය එහෙත් මේ වෙන්නේ කුලී මෙරියම් තමයි ඉදිරියට එන්නේ ඇයි ඇයි සාගරය අලිත් ඇසුවේ ඒකේ කණිකාදස බලා සිනස්සුනේ සමච්චල් සාගත ලෙසිනි මල්ලි කොහෙද යන්නේ ආ एक मेरे एक पैमने सागर के उरे से टाटा तबा कथा कली हुआ है ऐंगट में मैं दिन ना आये होंदा कट नॉन बाव सागर एक मनी मत हीरुंगा ते माँ याने ते ना कुआलट वेड़क नये ने कुआलट मुनोत देना का नॉनी सागर तमागे उरे तले मत तिबु मेरे आगे आता कसा कीवे बहिना गाली पोरा कहा तमाक कल दे मेरे आ कोपो अगा सागर देना का ते प्लीज मटे याने देने मटे हादिसी हाँ उबट हादिसी दे अपटा टीका खादिसी अनेक मेरे आद सागर के दगुन पसिंग आवे अडो मे एक और सागर के कामिस कोलर रेंग एक अल्लाह गाते मुकदमे अथार नो माव ब कौर की रद हितंगुन्ने आ पट पुता आ एक एक अल्लाह सागरो तालु कले सागर को सरने माडवला के ओ इन नेगिटिव ट हता दी दिदिना ओएगत පාපහරවල් කීපයක් සාගරට ගැසුවාය. ඇයි උඹලා මෙහෙම කරන්නේ? සාගර වේදනාවෙන් නැගිටින්න ඇසුවේ. ඔහුගේ වැලමිටිනුත් නල්ලෙනුත් ලේ ගලමින් තිබුණේ. ඒ සමග මේකේ පැණි අලි සාගරගේ කමිස් කොලරෙන් අල්ලා ගත්තේ. පර බල්ලා ඔබට පැය 24ක් දෙනවා මෙහෙම පිට වෙන්න. හෙට උදේ වෙද්දි උඹ මේ පැත්තේ හිටියොත් ඇයි නොගියොත්? සාගර ලේ ගලන දෙතොල් අමාරුවෙන් විකාගෙන මෙන් ඇසුවේ. බට දැනගන්න මොනේද? එහෙම වුණොත් අපි උඹේ මිනිහවත් හොයාගන්න තියන්නේ. තමුසලා කවුද මට එහෙම කියන්න? සාගර ඇසුවේ කේන් තිනි. උඹේ කට වැඩි. ඉන්පසු දෙදෙනාම එක සාගර බිම දාගෙන පහර දුන්නොයි. වේගවත් පාපහරවල සාගරගේ වතර වැටෙද්දි ඌ වැසි වැටුණු පතනේ රෝල්ලියගෙන ගියේ. අනේ අම්මේ. කුසට වේගවත් බූට් පහරක් වැදිද්දි සාගර යලිත් බිම ඇද වැටුණේ. ලී පිරාගෙන වුන් සාගර බිමැටි අමාරුවෙන් දඟලද්දි මැරෙන් දින දෙනා තවත් පහර කීපයක් සාගරට ගසා වාහන නැගී ගියේ ඔහුගේ හිස අතරින්ම වාහනය ගනිමිනි. හා අනේ අම්මේ මට සාගරට නැගිටිනවත් පණක් තිබුණේ නැත. ඌ අමාරුවෙන් බඩගාගෙන මින් පාරෙන් ඉවතට ගියේ. මහා පාන්දර නිසා කිසිව පාරේ උන්නේ නැත. සාගර උන්නේ කිසිව සිතාගත නොහැකි වේ. ඔහු ලේ ගන්න නල්ලත අල්ලා බැලුවේ. උණු ලේ කෙරෙද්ද කිදි සාගර කිහිස කරකවෙන්නට විය. ලේත් මඩත් තැවරුණු වත දෙස ඔහු මොහොතක් බලා වුණේ. ඇවිද ගන්නටවත් පණක් නැති වූ නිසා සාගර මොහොතක් තන පියසේ වැතිරීගෙන උන්නේ. මැරයන් යටිබඩට ගැසූ පාපාරවල් නිසා බඩම කොරවී ඇත. ඇවිද ගන්නටවත් නැහැ කේ නිසායි.